සුබ සන්ධ්‍යාවක් ඔබ සවස 6යි 30යි ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත රාජතාන්ත්‍රිකින් කීප දෙනෙකු හා අගමැති අතර සාකච්ඡා පාර්ලිමේන්තුව මාර්තු විසිරුව හොත් මහා මැතිවරණයේ අප්‍රේල් අවසන් සතියේ ඒජාප නායකත්වය හා විපක්ෂ නායක දුරය පිළිබඳ තීරණය හෙට සිසු ගැටලු සෙවීමට ඇමති බන්දුල සිසුන් අතරට ඉංග පෙළපොත් පළමු පාසල් වාරයේ මුල් දිනේදීම 20යි 20දී අන් අයගේ පිළිසරණ පතනා ජනගහනය මිලියන 168ක් නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ තීරුම් දුන්නා. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නේ අනුරාධා යහම්පත් මහත්මියයි. මහාචාර්ය තිස්ස විතාරණ මහතා උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දියුරුම් දුන්නා. මහා කොමසාරිස්වරුන් කිහිප දෙනෙකු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද හමුණා. ඒ අරලියගහ මන්දිරයේදී. නවසීලන්ත මහකොමසාරිස් ජෝආනා කිම්කර්ස් මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. කිරියාශ්‍රිත නිෂ්පාදන හා පශු සම්පත් පිළිබඳ දීර්ඝකාලීන සහයෝගීතාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ව්‍යාපාර සංවර්ධනය සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණු අතර ඕනෑම ක්ෂේත්‍රයක් ඔස්සේ ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට සූදානම් බවයි නවසීලන්ත මහකොමසාරිස්වරිය මෙහිදී ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්ද අද සිදු වුණා. වෙළඳ හා ආයෝජන අධ්‍යාපනය මෙන්ම සහජීවනය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබෙනවා. කැනඩාව මෙරට තුළ විශාල වශයෙන් ආයෝජන සිදු කර ඇති බව පෙන්වා දුන් අග්‍රමාත්‍යවරයා තවදුරටත් එම කටයුතු පුළුල් කරන ලෙස මෙහිදී පැවසුවා. බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හම්දුල්ලා මහතාද අග්‍රමාත්‍යවරයා මුණ ගැසුනේ අරලියගහ මන්දිරයේදී. එහිදී වෙළඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කෙරුණා. බංග්ලාදේශ මහකොමසාරිස්වරයා මෙහිදී එරට අගමැතිනි ෂේක් හසීනා මහත්මිය යොමු කළ ලිපියක්ද අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන්නා. ලිපිය මගින් අග්‍රමාත්‍යවරයාට සුබපැතුම් පිරිනමා ඇති බංග්ලාදේශ අග්‍රමාත්‍යවරිය තම රටේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසටද ආරාධනා කර තිබෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම මාර්තු පළමුවනදා සිදුවහොත් අප්‍රේල් 25, 27 සහ 28 යන දින තුන ඇතුළත ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ සභාපතිවරුන් හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවක් කොළඹදී පැවැත්වුණා. ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී කරුණු කිහිපයක් සාකච්ඡාවට ගනු ලැබුවා. මැතිවරණ කොමිෂන් සභාවේ කිසිම අවශ්‍යතාවයක් හා මතයක් නැහැ කවදා විසිරුවේ විදිහට කියා. හැබැයි කිට්ටුවේම විසිරුවේ දිනේ වෙන මාර්තු 1 වෙනිදා විසිරෙව්වත් ඡන්ද විමසීම තැබියන්න වෙනවා වෙසක් උත්සවයට පෙර. එහෙම වුණොත් අප්‍රේල් මාසේ 25, 27, 28 වගේ දවස්වල තමයි ඒ ඡන්ද විමසීම තියන්න පුළුවන් කියන එක අපි අද පැහැදිලි කරා. පාර්ලිමේන්තු මැතිවරණය තබන්නට පෙර තරුණයන්ගේ ඡන්දයිතිය දැක්වෙන පනත සම්මත කරන්න ඕන බව, මැතිවරණ වියදම් පාලනය පිළිබඳව පනත, ඡන්දපොලෙන් පිටත ස්ථානයක ඡන්දේ දීමේ පනත, ඒ කියන්නේ ඡන්දපොලට යන බැරි වෙන අයට ඡන්දේ දවසේ, ඒ දේවල් සම්මත කිරීමේ අවශ්‍යතාව ගැන සාකච්ඡා කරා. ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සහ මාධ්‍ය භාවිතය පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා. මාධ්‍යවල බලපත්‍රය වලට යෝජනාවක් ආවසේ ඒකමතිකව අනුමත වෙන්න බලපත්‍රයට දාන්න ඕන එකයි කිසිදු පක්ෂයකට හෝ අපේක්ෂයකට විශේෂ සැලකිල්ලක් නොදැක්විය යුතු බවට කෙරෙන ඕන යෝජනාව විශේෂයෙන් අපේ කමිෂන් සභාවේ නීති අංශයේ බාර නලින් නවීසේකර මහතා සහාය ඉදිරිපත් කරපු යෝජනාව මම ඉදිරිපත් කරා. ඒකට සියලු දෙනාගේ එකතාවය ලැබුණා. තුමන්ලා යෝජනාවක් කරනවායි කිය සියලුම මාධ්‍යවල බලපත්‍රල් අලුත් කිරීමේදී මේ මැතිවරණයට අදාළ කාල සීමාවේදී මාධ්‍ය හැසිරීමේදී එක් අපේක්ෂකයෙකුට පමණක් සහයෝගය දැක්වීමට අදාළ කාරණා කටයුතු කරන්න එපයි කියලා. කවුරුත් බලාපොරොත්තු වෙන ඉදිරි මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය වඩාත් හොඳ මැතිවරණයක් බවට පත් කර ගැනීමට අදාළ කටයුතු තමයි සාකච්ඡා කළේ.
පැෆල් සංවිධානයේ හැටියට විශේෂම අපි මැතිවරණ කොමිසමේ අවධානය යොමු කළා පසුගිය මැතිවරණයේදී රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිතය කිරීම පිළිබඳව ආයතන ගණනාවකට චෝදනා ඇවිල්ලා වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරි මැතිවරණයට පෙර ආතු අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය අපි මැතිවරණ කොමිසමට පෙන්වලා දුන්නා. සා අපි විශ්වාස කරනවා ඉදිරි මැතිවරණයට පෙර ආතුව මේ කාරණා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සක්‍රීයව ක්‍රියා කරයි කියලා. පසුගිය ජනාධිපතිවරණයේ අපමුදල් සම්බන්ධයෙන් හා ඉදිරි පළාත් සභා මැතිවරණයේ සම්බන්ධයෙන්ද එක් වූ පිරිස අදහස් පළ කළා. කොමිෂන් සභාව යෝජනාවක් කරලා තිබෙනවා අපමුදල දේශපාලන පක්ෂයක නම් රුපියල් 26 ලක්ෂයක් විය යුතුයි. ඒ කියන්නේ ලක්ෂයක් ආපසු නොගෙවන අපයක් අනිත් ලක්ෂ 25 ආපසු ලබා ගන්න පුළුවන්. ස්වාධීන කෙනෙක් නම් 30 ලක්ෂයක් හා 1 ලක්ෂයක් ඒ කියන්නේ 31 ලක්ෂයක්. දැන් මේක ඉතාම මතභේදාත්මක කාරණයක්. මම කිව්වා මේ කාරණාව ඉදිරිපත් වීම වෙන්නේ ප්‍රධාන පක්ෂ කීපයකට තරඟ කිරීමේ අවස්ථාව දීලා එමෙන්නත් සල්ලි තියෙන අයට විතරක් ජනාධිපතිවරණය කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ඇහිරීමක් තමයි මේක. මේක ඉතා පළාත් සභා මැතිවරණය ගැන තමයි සාකච්ඡා කරා. පළාත් සභා මැතිවරණය දැන් ඉර වෙලා තියෙන සඳ ක්‍රමය නිසා අර සීමා නිර්ණය වාර්තාව තවත් නිකුත් වෙලා නැහනේ. ඒ නිසා ඒක තුමා සඳහන් කරා. ඒ නිසා අපි එකඟතාවයට ආවා, යම් කිසිමකට ආවා. ඒ තමයි යෝජනා කරා අපිත් එකඟතාවයට ආවා. මොකද මේ පරණ ක්‍රමයට දැන් තියෙන ක්‍රමයේ අවශ්‍ය කරගෙන පරණ ක්‍රමයට යමු කියලා ඡන්දේ පවත්තන්ට ඕන නම් පළාත් සභා ඡන්දේ එනවා නම් ඒ ඡන්දය පරණ ක්‍රමයට තමයි යන්න තියලා තියෙන්නේ. අලුත් ක්‍රමය කොටස් ක්‍රමයට යන්න බෑ. ඒකත් සාකච්ඡා කරා. සිසු ගැටලු පිළිබඳ සොයා බැලීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හදිසියේම සිසුන් අතරට පැමිණියා. කිසියෙකුටත් නොදන්වා ආරක්ෂක නිලධාරීන්ද නොමැතිවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතන සිසුන් අතරට පැමිණියේ. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ ගැටලු කීපයක් පවතින බවට තොරතුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලැබී තිබුණා. එම ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමේ අරමුණෙනුයි අමාත්‍යවරයා එම විද්‍යායතනයට හදිසියේම පැමිණියේ. එහි සියලු අංශ නිරීක්ෂණය කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිසුන්ට පවතින ගැටලු පිළිබඳවද ඔවුන් සමග සාකච්ඡා කළා. ජීවිතයට අගයක් ඉදිරි කරගෙන හිට වෙලා යන විදිය දෙන පාඨමාලා ටික හරියට කරලා ඒවා උපයෝග බලාපොරොත්තු වෙනවා. රට බලාපොරොත්තු වෙනවා. අමාරු කම් නැති මහිනකෝ විද්‍යාඥයෙක් ලැබුණා. ඒ නිසා මේ අධ්‍යාපනයේ විතරක් කඩාකප්පල් කරගන්න තිබ්බා. සිසු ගැටලු ඇතුළු ආයතනයේ පවත්නා සියලු ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්න අපවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. සමස්ත ශිෂ්‍යෝ විදිහට අපගේ ඉල්ලීම වෙන්නේ සුසුසු පරිපාලකයා මේ පොටුවෙන් අයින් කරලා ආයතනයේ වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන්න ශිෂ්‍යෝ විදිහට අපිට අපේ අධ්‍යයන කටයුතු කරගෙන යන අවශ්‍ය පහසුකම් ටික හදලා දෙන්න. උසස් අධ්‍යාපන ඇමතුමා අපේ ආයතනයට ඇවිල්ලා අපිට පොරොන්දුවක් දීලා දෙනවා සති දෙකකින් මේ ගැටලුවට ස්ථීර විසඳුමක් ලබා දෙනවා කියලා. දැන් පරිපාලනත් එක්ක ගනුදෙනු කරනවට වඩා අපි පොලිසියත් එක්ක සහ උසාවියත් එක්ක ගනුදෙනු කරන සිද්ධ වෙලා තියෙන හැමදාම ඒ නිසා අපිට සිසුන්ට දේශන සහ විභාග වලට යෑමට කාලයක් දැන් අපිට ඉතුරු වෙලා නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා කරන්න බැරි මෙතන අපිට දේශන සහ විභාග වර්ජනය කරන්න. ඒ නිසා අද ඇමතුමා විසින් සත් දෙක කාලයක් ලබා දුන්නා. අපි බලන් ඉන්නේ මේ සත් දෙක කාලය ඇතුළත අපි විසඳුම් ලබා දෙයි කියලා. මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සමාජිකයන් තවම නම් කරලා නැහැ. මේ සතිය තුල නම් කෙරෙනවා. ඒ පාලක සභාව පත් වුණාට පස්සේ සියලුම පාර්ශ්වයන් කැඳවලා පූර්ණ අපක්ෂපාත විවිධ පේන පරීක්ෂණයක් කරලා විභාග කඩාකප්පල් වීමකින් තොරව අධ්‍යයන කටයුතු පවත්වාගෙන යන්න අවශ්‍ය වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් සඳහා කැබිනට් අනුමැතියක් ලබාගෙන කරන්න ඕනේ වෙනස්කම් නම් ඒ වෙනස්කම් කරලා රටට ඵලදායි දරුවෝ පිරිසක් බවට මේ විශ්වවිද්‍යාල දරුවන් පරිවර්තනය කරන්න අපි බොහොම අවංකව සක්‍රීය ලෙස මැදිහත් අපේ බලාපොරොත්තුවක් තියෙනවා. ආයුර්වේද වෛද්‍ය ආයතනයේ විශ්වවිද්‍යාලයක් බවට උසස් කිරීම සඳහා වෙන අරමුණක් අපේ තියෙනවා. ලබන වසර සඳහා මෙතෙක් ලබා නොදුන් පෙළපොත් නව පාසල් වාරයේ පළමු දිනම ලබා දීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල්වරයා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ලබන වසර සඳහා මුද්‍රණය කරනු ලැබූ පාසල් පෙළපොත් සිසුන් 1500කට වැඩි සියලු පාසල් වෙත ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය මෙවන විට කටයුතු කර තිබෙනවා. අනෙක් සියලු පාසල් සඳහා අදාළ පෙළපොත් කොට්ටාස අධ්‍යාපන කාර්යාල සහ පරිශුද්ධ පාසල් මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බවයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසන්නේ. කෙසේ වෙතත් ඇතැම් පාසල් තවමත් අදාළ පෙළපොත් ලබා ගැනීමට කටයුතු කර නොමැති බව හෙළිව තිබෙනවා. එම පෙළපොත් අදාළ මධ්‍යස්ථානවලින් බාරගෙන ලබන වසරේ පළමු පාසල් දිනයේදීම සිසුන්ට ලබා දීමට කටයුතු කරන ලෙසයි විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ. පෙළපොත් ඌනතා පිළිබඳ 0112 784 815 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ස්විස් ස්ථානාපති කාර්යාල නිලධාරිනියක පැහැරගෙන ගියේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට සහය වන්නේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්විස්තරලන්ත ස්ථානාපති කාර්යාල නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ තනතිය ගෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටියා පොලිසිය පැමිණිල්ලක් ඉල්ලා සිටියා කිසිවක් අද වෙනතුරු ලබා දීලා නැහැ. ස්ථානාපති කාර්යාලයේ උත්සාහ දරුවා මේ තනතියගේ රෝගී තත්ත්වයක් පවතිනවාය. සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයට රෝහල් හස්යාත්‍රාව ගෙනවිත් ගෙන යන්න අවසර දෙන්න කියලා. ඉතින් කට උත්තරයක්වත් නොදෙන කවුද කියන පුද්ගලයාවත් නොදැන ශ්‍රී ලාංකිකයෙක් හැටියටවත් මෙතෙක් පෙන්වා නැති අගමන නීති යටතේ ශ්‍රී ලාංකිකයෙක්ට රටින් පිට ගමන් කරන්න බැහැ. අපේ තානාපතිතුමා ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යංශයට ගොස් ඔවුන් එක්ක සාකච්ඡා කරලා අපේ මේ කරුණු සියල්ල ඉදිරිපත් කරලා තිබෙනවා. මේ තියෙන නීතිය රීති අනුක්‍රමයේ සම්බන්ධව අනුගමනය කරමින් ඕනේ මේ පරීක්ෂණය හමාර කරන්න. තානාපතිතුමා දිනපතා දන්නවා එතුමිය එක අදහස් හොමාරු කරගෙන අපේ ඉල්ලීම කට උත්තරේ දීලා විභාගයට පැමිණිල්ලට උදව් වෙන්න කියලා. සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කිරීමෙන් වළකින ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා. අපේ ජනාධිපතිතුමා මහජන අනුමැතියට ඉදිරිපත් වී තිබෙන අවස්ථාවේදී පදනම් විරහිත මඩ චෝදනාවල් රාශියක් ඉදිරිපත් කරපු පුද්ගලයන්ම දැන් එළියට ඇවිල්ලා මේම චෝදනාවල් ජනමාධ්‍යයට ප්‍රකාශ කරන්න පටන් ගැනීම අපි දන්නවා. කිසිදු හානියක් නොවන ආකාරයෙන් විදේශ අමාත්‍යංශයේ සාකච්ඡා කරමින් තානාපතිවරයාතුමා සමග දිනපතා පින් කටයුතු කරගෙන යනකොට මේ වැරදි ප්‍රචාර ගෙන යාම සිදුවීමෙන් රටට සිද්ධ වෙන හා මේ පරීක්ෂණයට සිද්ධ කරන හානිය තමුන්නාන්සලා ජනමාධ්‍යවේදීන් ඇටියට තේරුම් ගනිවි. එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම් වැඩි කර ගැනීමට පක්ෂය තුළ ස්වයං විවේචනයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතාද මේ දේ අදහස් දැක්වුවා. පැහැදිලිව ස්වයං විවේචනයක් කරන්න අවශ්‍යයි පක්ෂය නැවතත් බලයට එන්න. මේ සිංහල බෞද්ධ බෞද්ධයන් අතර තියෙන යම්කිසි අවිශ්වාසයක් තිබෙනවා නම් ඒ දුරු කිරීමට සිංහල බෞද්ධ පදනම ආරක්ෂා කිරීමට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අපි ගත යුතුයි. මට මේ පෞද්ගලිකව එතුමන්ලත් එක්ක තරහ වෙන්න හේතුවක් නැහැ. මම එතුමන්ලට ඒක මේ මැතිවරණයෙන් පස්සේ කිව්වා ඒක මේ ඒක බලපෑවා කියලා. විශේෂයෙන් මංගල සමරවීරගේ මැතිවාගේ අදහස් හා රංජන රාමනායක මැතිතුමාගේ ක්‍රියා ස්ටේට්මන්ට්ස් අපිට බලපෑවා කියලා මම පුද්ගලිකව හිතනවා. විපක්ෂනායක ධූරය සම්බන්ධව මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතාමත් ධනාත්මක මතයක් දරන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම සඳහන් වෙලා තියෙනවා විපක්ෂනායක ධූරයට. ඒ ගැන අපිට හෙට ඉතාමත් හොඳ ධනාත්මක සාකච්ඡාවක් අපිට හෙට කරන්න පුළුවන් ගෲප් එකේ. විශාල භීතියක් ඇති කරා මේ පාස්කු ප්‍රහාරයත් එක්ක. ඒකේ අපි රජයක් හැටියට අපිට වගකීම පැවරුණා. ඒක නවත්ත ගන්න බැරි වෙච්ච එක ගැන ජාතික ආරක්ෂාව කියන එක ඒගොල්ලන්ගේ වේදිකාවේ ප්‍රධාන සටන් පාඨයක් බවට පත් වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා මේ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්නත් ප්‍රධාන කාරණාවක් තමයි ජාතික ආරක්ෂාව. මේ අතර හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවෙන් අනතුරුව පක්ෂනායක හා විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දීමට හැකිවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු තිසත්තනායක මහතා ප්‍රකාශ කළා. ඒ වොක්ෂෝල් වීදියේ අද පැවති මාධ්‍ය හමුවේදී. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හෙට දිනේ රැස් වෙන්න නියමිතව තිබෙනවා. හෙට දිනේ මේ තීන්දුව අරගෙන රටේ තවත් දේශපාලන අර්බුදයක් මතු නොවන ආකාරයට සියලු දෙනාගේ කැමැත්ත ඇතුව විපක්ෂනායකවරයා හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම කතා තුමා වෙත යැවීමට අවශ්‍ය පියවර ගන්නවා නම් මේකෙදි එක අර්බුදයක් අවසන් වෙනවා. දෙවෙනි කාරණේ තමයි පක්ෂ නායකත්වය පිළිබඳ තියෙන ප්‍රශ්නේ. මම කියන්නේ කිසිවෙක් එළවා දැමිය යුතුයි කියලා. සහයෝගයෙන් එකමුතුවෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා නම් වඩා ඵලදායි වෙන්නේ 55 ලක්ෂයක් වූ ඡන්ද දුන්න ජනතාවට. නේද මේ විදිහ සති දෙකක් වෙනවා ඡන්ද මෙතන නිරලලා අපිට පේන්නේ නැහැ සජිත් ප්‍රේමදාස මහත්තයා පේන ජනතාවට වෙනවා කෝ කියලා. එතකොට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ? තුම හැංගිලාද?
එතුමා පිළිබඳව ඔබ ළඟන ප්‍රශ්නය මහජනතාවත් මතු කළා අපෙමුත් අහනවා. එතුමා මේ විපක්ෂ නායක තනතුරේ අර්බුදය සහ පක්ෂ නායකත්වයේ අර්බුදය විසඳීම සමග මේ සියල්ලට නායකත්වය දෙන්න ඉදිරිපත් වෙනවායි කියන කාරණය අපි සමග ප්‍රකාශ කළා තිබෙනවා. ඒ නිසා එතුමා මේ ප්‍රශ්නේ විසඳ ගන්නතුරු වෙනත් අර්බුදයකට මැදි නොවි නිහඬව ඉන්න තමයි මේ කාල සීමාව ගත කරලා තිබෙන්නේ. ජේතුල සමගිය එකමුතුව හා විනය ඇති කිරීමට දායක වන ලෙස සියම් නිකායේ මහානායකයන් හා අනුනායක හිමිවරුන් තමන්ගෙන් ඉල්ලා සිටි බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. මල්වතු මහා විහාරයේ වෙත පැමිණි කථානායක කරු ජයසූරිය මහතා එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුමරේ විමල ධර්ම ස්වාමීන් වහන්සේද බැහැදැක සාකච්ඡාවක නිරත වූ කථානායකවරයා ඉන් අනතුරුව අස්කිරි මහා විහාරයේ වෙත පැමිණියා. එහිදී අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට කථානායකවරයා කටයුතු කළා. මහනායකයන් පාරණ මහන්සියලා අනුනායකයන් පාරණ මහන්සියලා ඒකාධිපති පාරණ මහන්සියලා එක්තියක් කිව්වා. විසත් ජාතික පක්ෂය තුළ සමගිය එකමුතු බව විනය ඇති කරන්න මටත් දායකත්වය ලබා දෙන කෙනෙක් දෙතෙන්දි මම සඳහන් කළේ කථානායකවරයාගේ මට යම් සීමා බන්ධන තියෙන මට දේශපාලන කටයුතු වලට සහභාගී වෙන්න බෑ. මට හැකි දෙයක් මම විනය කරන්න පුළුවන් ඉතිරි කාලය තුළ අපක්ෂපාතී කථානායකවරයෙක් වශයෙන් ක්‍රියා කළ ආකාරයට ඉදිරියට මම කළා. මෙතිවන්නත් ළඟදී වෙනවා. ඒ නිසා සාධාරණ මෙතිණක් පැවැත්වීමට අවශ්‍ය සහයෝගය මෙතිවන් කොමිසම ලබා දෙනවා. ඒත් අපි අවිල හම්බුණා යම් යම් යෝජනා වගයක් ඉදිරිපත් කරයි අපි පාර්ලිමේන්තුව හරහා අදාළ අංශවලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කාටත් අවශ්‍ය වෙන්නේ දහස් සාධාරණ මෙතිවරණ දකින්න. වැසියාමේ තර්ජනයට ලක්ව ඇති ආයතන රැසක් යළි නගා සිට විවට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. සිය තනතුරේ රාජකාරී අරඹමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කොල්ලුපිටියේ පිහිටි සිය අමාත්‍යංශයේදී රාජකාරී නිලවශයෙන් ආරම්භ කළේ සර්වාගමික වතාවත් මතේ. අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා හා මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද වෙන විට අර්බුද ගණනාවකට ලක් කරලා තියෙන ආයතන ඔබ දන්නවා, ඇඹිලිපිටිය කර්මාන්ත ශාලාව, කඩදාසි කර්මාන්ත ශාලාව, ඒ වගේම ලංකා සිමෙන්ති සංස්ථාව, සංසා සිමෙන්ති කම්මල විශේෂයෙන් කංකසන්තුරේ, වලච්චේන පේපර් මිල් එක, මේ වගේ ආයතන ගණනාවක් තියෙනවා. මම හිතන්නේ අපිට නැවත ශක්තිමත්ව ගොඩනගන්න පුළුවන් ආයතන. ලංකාවේ ඛනිජ වැලි සංස්ථාව තියෙන්නේ ලංකාවේ තියෙන ඛනිජ වැල් ටික අපනයනය කරන්න පමණක් නෙවෙයි. එයට යම් ශක්තියක් ලබා දෙන වැඩපිළිවෙලක් එක්ක අපිට මේක විශාල ආදායමක් විදේශීය වශයෙන් ගන්න පුළුවන් වැඩපිළිවෙලක් එකතුල තිබෙනවා. ආයෝජකයන් දේශීය ආයෝජකයන් රටේ ඉන්නේ නැත්නම් ආයෝජකයන්ට තියෙන පහසුකම් ලබා ගැනීමේ ප්‍රමාදෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපිට වැදගත් වෙන්නේ ඔන්ලයින් එකේ නැත්නම් අපිට පුළුවන් නම් දින කීපයක් ඇතුළත සති දෙකක් ඇතුළත මේ සියල්ල කරගන්න පුළුවන් වැඩපිළිවෙලට සහයෝගය දෙන්න. මම හිතන්නේ ඒක තමයි අපේ වැදගත්ම කාර්යභාරය බවට පත් වෙලා තියෙන කියලා මම විශ්වාස කරනවා. මෙහිදී අදහස් දක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යාමට ජනාධිපතිතුමාට සහාය වන බවයි. මොකද අමාත්‍යංශ 15කට අඩුවීම මම හිතන්නේ ඉතිහාසයේ කාටවත් කරන්න බැරි දෙයක්. හැබැයි අදාපට ඒකට දායක වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ අනුව අද රටේ ජනතාව බොහොම සතුටෙන් ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ මේක පුද්ගලිකව අපි කවුරුත් අසතුටෙන් නැහැ. අපිට අවශ්‍ය කරන්නේ රටක් විදියට මේ දිනු ජයග්‍රහණ ඉස්සරහටත් පවත්වාගෙන යාම තමයි අවශ්‍යතාවය වෙන්නේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු කාරක සභාව වාර්තාව අංග සම්පූර්ණ නොමැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. වත්මන් රජය යටතේ ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. අගරතුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළා. අගරතුගුරු නිල නිවසේදී හමුව පැවැත්වුණේ අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අංග සම්පූර්ණ වාර්තාවක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. දැනට කොමිෂන් සභාවකුත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සම්පූර්ණ වපසරිය පිළිබඳව සොයා බලන්න කෝටාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමන් ඒ කොමිෂන් සභාවේ සමාජිකයන්ටත් උපදෙස් දීලා තියෙනවා. ඒ සාක්ෂි විභාගයේ කඩිනමින් අංග සම්පූර්ණ නිමා කරන්න. මම හිතනවා ඒ කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් වුණා සමගම ඒ කොමිෂන් සභා වාර්තාව නම් කරගෙන එහි චූදිතයන්ට වග උත්තරකරුවන්ට විරුද්ධව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න සූදානමක් අපේ ආණ්ඩුව තුළ තිබෙනවා. විශේෂයෙන්ම සහරාන්ලගේ පිටිපස්සෙ හිටපු දේශපාලන බලවතුන් ඒ අය පිළිබඳව අනිවාර්යනීය වශයෙන් කරුණු අනාවරණය වුණොත් ඒ අයට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න සූදානමක් තියෙනවා.
මහබැංකු වැඳුම් කර වංචා නඩුවේ ප්‍රධාන විත්තිකරු වන අධිකරණය මගහැර සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් උදර්පන නීති යටතේ මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලේඛන යොමු කර තිබෙනවා. සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවට එම ලේඛන යොමු කර ඇති බවයි නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ. අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වරින්තු නිකුත් කළේ පසුගිය අගෝස්තු 9 වනදායි. විත්තිකරු මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලිපිගොනු විදේශ අමාත්‍යාංශය හරහා සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව අදාළ ලේඛන සහ ඉල්ලීම් එම රටේ නීතියට අනුකූලද යන්න පරීක්ෂා කරමින් සිටින බවයි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා ප්‍රකාශ කළේ. මේ සඳහා නිරන්තරයෙන් විද්‍යුත් පණිවිඩ හරහා තොරතුරු හෝමාරු කරන බවද ඒ මහතා පැවසුවා. මේ අතර මෙම නඩුවේ 6 වන විත්තිකරු වන ජෙෆ්‍රී ඇලේෂියස් නැමැත්තාට රුපියල් 125ක අමතර අපකරුවන් දෙදෙනෙකු යටතේ මසක කාලයකට විදේශගත වීමට ත්‍රිපුද්ගල මහාධිකරණය අවසර ලබා දුන්නා. ඒ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි. නඩුවේ 10 වන විත්තිකරු අජහාන් ගාර්තිය පුංචි හේවා නැමැත්තාද මේ වන විට අධිකරණය මගහැර සිංගප්පූරුවේ වාසය කරන බැවින් ඔහුටද අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කෙරුණා. තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාවික හමුදා ලුතින කමාණ්ඩර් චන්දන ප්‍රසාද් හෙටියාරච්චි මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය නිකුත් කළේ සැකකරු ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභහප්‍රාප්ත රංජිත් සොයිසා මහතාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට රැකෙනීමට නියමිතයි. අභහප්‍රාප්ත වන විට ඒ මහතා 57 වන වියේ පසු වුණා. 1962 වර්ෂයේදී ගොඩකවිල අල්පිටිය ප්‍රදේශයේදී උපත ලැබූ රංජිත් සොයිසා මහතා අල්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් සහ ගොඩකවිල රාහුල ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවා. කෘෂිකර්ම ඩිප්ලෝමාධාරියකු වන ඒ මහතා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ 1997 වසරේදී. ඒ අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසයි. පසුව ඔහු සබරගමුව පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙසද එම පළාතට සුවිශාල සේවාවක් සිදු කළා. අනතුරුව 2010 මහමැතිවරණින් පසු ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් වෙනවා. ඒ රක්වාන මැතිවරණ කොට්ටාසේ නියෝජනය කරමින් 2015 මහමැතිවරණින්ද දිස්ත්‍රික්කේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් රංජිත් සොයිසා මහතා දෙවන වරටත් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ඒ මහතා 2015 වර්ෂයේ සිදු වූ දේශපාලන වෙනස සමගින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායකවරයා ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වුණා. දෙදරු පියෙකු වන රංජිත් සොයිසා මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කළා. සිංගප්පූරු රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ ඒ මහතා අභහප්‍රාප්ත වුණේ. පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙනීමෙන් පසුව ගොඩකවිල මස්සිඹුල පිහිටි ඒ මහතාගේ නිවසෙහි දේහය තැන්පත් කිරීමට කටයුතු යෙදා තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරු 2ට ගොඩකවිල මහජන ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. එතුමාගේ දේහය සිංගප්පූරුවේ සිට අද රාත්‍රී 9 වෙනකොට කටුනායක ගුවන්තොටුපළින් මෙරට ගෙනල්ලා ඊගවට මල්සාලාවේ සිට හෙට උදේ 8ට පමණ රත්නපුරයේ එතුමාගේ නිවස කරා රැගෙන එනවා. මේ වෙනකොට විශාල පිරිසක් එතුමාට අවසන් ගෞරව දක්වන්න සැදී පැහැදී සිටිනවා. ඒක නිසා මම හිතනවා මේ පක්ෂයේ ගොඩනගන්න ඒ වගේම මේ රට වෙනුවෙන් එඩිතරු තීන්දුව ගන්න එතුමා විශාල වශයෙන් කටයුතු කරා රත්නපුරයට අභිමානයක් ගෙනල්ලා දුන්නා. ඒක නිසා එතුමාගේ වියෝය මේ රක්වාන ආසනයේ ජනතාවට පමණක් නෙමෙයි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට පමණක් නෙමෙයි මුළු ලංකාවාසී සියලු දෙනාටම වෙච්ච පාඩුවක්. සංසහය අයිතිය ප්‍රවෘත්ති අදට අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk